සිල්වැක්ක නිසා අපි කල්ප ගණන් සංසාරයේ බින්දා වූ අසිරිමත් ජීවිත නුවණ දකින්න. ලෝභකම නිසා සිල්පද බිඳීම නිසා සතර අපායන්ට වැටිලා බින්දා වූ කල්ප ගණන් දුක නුවණ දකින්න. ඕපපාතික සත්වයින් හැටියට දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල ඉපදිලා බින්දා වූ සැප නුවණින් දකින්න. ඕපපාතික සත්වයින් හැටියට නිරේ ඉපදිලා සතර අපායෙ ඉපදිලා දුන්නා වූ දුක් නුවණින් දකින්න. ඒ වගේම අතීතේ රහතන් වහන්සේලා සෝවාන් සකෘදාගාමී උත්තමයන් හිටියායි කියන තැන ඉඳලා මටත් මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන ඡන්දයේ විශ්වාසෙ. ඉතින් ඒක මාත්‍ය මුල්ම භාවනාවට හේතු නුවණින් දකින්න. තේරෙනවා? ඕක කවදාකවත් නොදක අපිට මොන භාවනාව කළත් වැඩක් වෙන්නේ. ඔය සම්මාදිට්ඨිය ජීවිතයට එකතු කරගත්ත තැනදී ඔය සම්මාදිට්ඨිය ආර්ථේ විසින් මුළු ආරෂ්ඨාංගික මාර්ගයෙන් වැඩෙනවා. වැරිලා සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දකින්න තැනදී සතර සතිපට්ඨානයන් සප්තබොධ්‍යංගයන් පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය සියල්ල මුතනි වැරිලා. ඉතින් සම්මාදිට්ඨිය පරදයන් සකස් වුණාට පස්සේ ඊළඟට මොකද සකස් වෙන්නේ? සම්මාදිට්ඨිය සකස් වුණාට පස්සේ මොකද සකස් වෙන්නේ? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නිකම් සංකප්පය. අවිහිංසා කියන්නේ යා කාටවත් හිංසා කරන්නේ නැහැ. එයා වචනකින් ඉරියව්කින් අත් එයා කාටවත් හිංසා කරන්නේ නැහැ. ඒතර අව්‍යාපාදයේ කියන්නේ යා කාටවත් ද්වේෂ කරන්නේ, ලෝභ කරන්නේ, ද්වේෂ කරන්නේ, කෝධ කරන්නේ, වෛර කරන්නේ. ඇයි ඒ නොකරන්නේ? ඇයි නොකරන්නේ? සම්මාදිට්ඨිය මෙයා පරිපූර්ණයි. දැන් එයා දන්නවා කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා කියලා. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියලා. මැරිලා පටිච්ච සමුප්පන්ව උපතක් තියෙනවා, වැරදි කළොත් ඒ උපත දුර්වල වෙයි කියලා. ඒ නිසා යා වැරදි කරන්නේ නැහැ. නෙක්ඛම් මේ අතහරිනා මොනවාද යා අතහරින්නේ? ලෝභ දේශ මෝහයන් අතහැරලා අලෝභ ආදේශ මෝහයන් තුරට එනවා. එතකොට දැන් එනම් සම්මා සංකප්ප වැඩින කුමක් නිසාද? සම්මාදිට්ඨිය පරිපූර්ණයි. සම්මාදිට්ඨිය පරිපූර්ණ නැතුව සම්මා සංකප්ප වැඩේද? ඉතින් මේ මාර්ගාංග දෙක වැඩුණාට පස්සේ සම්මා වාචා කම්මන්තෝ වාජීවෝ කියන සීලයට අදාළ අංග තුනම වැඩි. එහෙනම් සමාජයේ මිනිස්සු සිල්පද බිඳිනවා නම් සිල්පද බිඳින්න එපා කියලා කිව්වට ඒගොල්ලෝ නොබිඳින්නේද? ඇයි සිල්පද බිඳින්නේ? සම්මාදිට්ඨිය නිසා. සමාජයේ සිල්පද බිඳිනවා නම් සීලය ගැන සමාජයට කතා කරන්න වැඩක් නැහැ. සම්මාදිට්ඨිය අර්ථයෙන් ගැන කතා කරමු. එතකොට දැන් මේ මාර්ග අංග පහක් වැඩුණා. හයවෙනි මාර්ගාංගය මොකද්ද? සම්මා වායාම. සම්මා වායාමෝ කියන්නේ මොකද්ද? යා කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් යා කරන්නේ, නොකළා වූ අකුසල් යා කොහොමද කරන්නේ යන්නේ? අනේ සම්මා වායාමෝ වැඩිනවා. කුමක් නිසාද? සම්මාදිට්ඨිය පරිපූර්ණයි. සම්මා වායාමෝ වැඩුණු තැනන සම්මා සතිය සකස් වෙනවා. සම්මා සතිය කියලා කියන්නේ මොකද්ද? කුසලයේ කුසලයේ හැකියට යා අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැකියට යා අඳුනනවා. අඳුනලා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. විනය විනය හැකියට අඳුනනවා, අවිනය අවිනය හැකියට අඳුනනවා, අවිනයෙන් බැහැර වෙලා විනය තුල ශක්තිමත් වෙනවා. ධර්මයේ ධර්මයේ හැකියට අඳුනනවා, අධර්මයේ අධර්මයේ හැකියට අඳුනනවා, අධර්මයෙන් බැහැර වෙලා ධර්මයේ තුල ශක්තිමත් වෙනවා. ඒක තමයි සම්මා සතිය කියන්නේ. සම්මා සතිය සකස් වෙච්ච තැනදී ඊළඟට සකස් වෙන මොකද්ද? සම්මා සම්මා සමාධිය කියන්නේ මොකද්ද? මේ මාර්ගාංග හතේම ඵලය. මේ මාර්ගාංග හත පරිපූර්ණ වෙච්ච තැනදී අන්න තමන් තුළ සම්මා සමාධිය සයි කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිත ලැබෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් කියනවා නම් භාවනා කරන්න යද්දී මගේ හිත විසිරෙනවා, මගේ හිත ගැටෙනවා, මගේ හිත දුවනවා කියලා. ඒ කියන්නේ සම්මා සමාධිය දුර්වලයි. සම්මා සමාධිය දුර්වලනේ කුමක් නිසාද? මාර්ගාංග හත දුර්වලයි. එන සම්මා දිට්ඨියෙන් ඉඳන් මුල් මාර්ගාංග හතම. එහෙනම් සම්මා සමාධිය බිඳෙන වෙලාවේ, අඩු වෙන වෙලාවේ අපි සමාධිය ගැන හිතලා වැඩක් තියනවද? මේ මුල් මාර්ගාංගයක් තමයි. මොකද ඒ දුර්වලභාවය නිසායි සම්මා සමාධිය. දැන් මේ සියල්ල ඔබ මේ මාර්ගාංග හත පරිපූර්ණ කරලා ඔබ සම්මා සමාධියේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් සකස් කරගත්තට පස්සේ දැන් ඔබ මොකද කරන්නේ? ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් ඔබ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැන් තාම විදර්ශනා නුවණින් දැකලා නැහැ. තාම මේ භවයට අදාළ ආරෂ්ඨාංගික මාර්ගයේ වැටෙන්නේ ලෞකික පැත්තට. ඔබ මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ මම මුලින් කිව්වා ආරෂ්ඨාංගික මාර්ගයේ කොච්චර වැදගත් ඔබට මොකද ලැබෙන්නේ? භවයේ සුගතිගාමි උපත ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් ඔබ තාම ලෝකෝත්තර පැත්තට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩලා වැඩුවා නම් ඔබ සෝවාන් වෙන්න ඕන. අපි මෙච්චර කල් මොකද්ද කරන්නේ? ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩමින් භවයේ සැපයන් ඉලක්ක කරමින්
සැපයන් කරා යමින් ඒ සැපයන් පිරිහිලා ආයිම සතර පායක වැටෙමින් යන්නා වූ ගමනක් තමයි යන්නේ. එනිසා අතෙන්ට සම්මා සමාධියට හිත අරන් ගිහිල්ලා එතනින් මේක ලෝකෝත්තර වශයෙන් විදර්ශනානුවෙන් දකිනවා. එතෙන්දි සම්මා දිට්ඨිය විදර්ශනානුවෙන් දකිද්දී දැන් තෙරුවන් කෙරෙහි සද්ධාව මොකද්ද සම්මා දිට්ඨිය කිව්වේ? තෙරුවන් කෙරෙහි සද්ධාව. දැන් ඔබ හිතන්න ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොච්චර සද්ධාවෙන් ඉඳලා හැමදාම බුදුන් වහන්සේලා මල් පාන් පූජා කරලා ජීවත් වෙලා මැරෙන වෙලාවේ ඔබට බුදුරයන් වහන්සේ සිහිපත් වුණොත් මොකද වෙන්නේ? සුගතිය. සුගතිය ප්‍රදේ සුගතිය නිට්ටේ දානිට්ටේද? අනිත්‍යය. ඕක තමයි අපි හැමදාම කලේ. බුද්ධාංශතිය වල ධම්මාංශතිය වල මැරෙන වෙලාවේක පාර්ථ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිහිපත් වුණොත් සුගතිය ප්‍රදේ. ඒ සුගතිය නිට්ටේ දානිට්ටේද? අනිත්‍යය. ඕක තමයි ලෞකික පැත්ත සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩන කෙනා යා මොකද කරන්නේ? එයා මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. එයා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා ගිලම්පස පූජා කරලා වන්දනා කරලා ඉවරුණාට පස්සේ එයා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් නූණෙන් දැකලා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ රූපකාය අර පිරිනිවන් මංචකයේ අනුගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනායි කියලා දකිනවා. එයා මල් පහන් පූජා කරපු දේවල් නුවණින් දැකලා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මුණ ගැසුණු සම්මා සම්බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ සුවඳ මල් සුවඳ හඳුන් කූරු තෙල් පහන් ගිලන්පස එක ගොඩක් ගැමුණු විජ්ජකූට පර්වතයට වඩා විශාලයි. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා කියලා එයා සංස්කාරයන් බැඳුණාද? ඒක තමයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩේ. දැන් සම්මා දිට්ඨියේ එක ලක්ෂණයක් තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. එතකොට බලන්න ඔබ අම්මා තාත්තා කරේ තියාගෙන සැලකුවත් මුළු ජීවිත කාලය ඔබට මොකද ලැබෙන්නේ? ඒ සුභතිය ඔබට නිත්‍ය ද අනිත්‍යද? එහෙනම් ඔබ අම්මා තාත්තාට සලකමින් ඔබේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න බැඳෙන්නේ. ඔබ කොච්චර සීල් සමාදන් වුණත් ඒ සීලෙන් ලැබෙන සංස්කාර නිත්‍ය ද අනිත්‍යද? ඉතින් එහෙමනම් සීල් සමාදන් වෙමින් හැම වෙලාවෙම ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තේරෙනවා. ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඉතින් ඒ ආකාරයෙන් මහත්තු නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකි. තේරෙන්නේ? දැන් සම්මා සතිය කියලා කියන්නේ මොකක්ද? සම්මා සතිය කිව්වේ අකුසලයේ කුසලයේ හැටියට අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට අඳුනලා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. දැන් ඔබ අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල කොච්චර ශක්තිමත් වුණත් ඔබට ලැබෙන්නේ මොකද්ද? සුගතියේ. ඒ සුගතිය උපත නිත්‍ය ද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඔබ ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මහත්තු ඔබ නිරේතුරුවම දුක දේ දුක හැටියට දකිනවා, අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකිනවා, අසුබ දේ අසුබ හැටියට දකිනවා, අනාත්ම දේ අනාත්ම හැටියට දකිනවා. දැන් ඔබ මේ පිරිකර පූජා කළා, මේ පූජාවෙන් ලැබෙන කුසලයක්ද අකුසලයක්ද? මේ කුසලයේ නිත්‍යද අනිත්‍යද? විපාක දීලා අනිත්‍යද? නමුත් ඔබ මොකද කරන්නේ? අනිත්‍ය වෙන දේ උපයෝගී කරගෙන භවයට යන සංස්කාරයක් රැස් කරනවා. ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒක ලෞකික සම්මා සතිය. ඔබ තාම අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැක්කේ නැහැ. එතකොට ඒක ලෝකෝත්තර සම්මා සතියක් කියන්නේ ඔබ මේ පරිස්කාරයේ පූජා කරද්දී ඔබ දකිනවා මං අතීතයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කරපු මෙවැනි පරිස්කාර එක ගොඩක් ගැව්වොත් අර නිච්ච කූට පර්වතයට වඩා විශාලයි. ඒ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එහෙනම් මේ රැස් කරවු සංස්කාරය නිත්‍ය වේද අනිත්‍ය වේද? එහෙනම් ඔබ අනිත්‍ය වෙන දෙයකට බැඳෙන්නේ නැහැ. ඒක පූජා කළා, ඒ සතුට ලැබුවා, ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කම ඉස්සක් ඔබ ඒකට බැඳිලා යන්නේ. ඉතින් ඊළඟට සම්මා සමාධිය කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිත. ඒ කියන්නේ සමාධිමත් ධානාගත හිත. ඒ ධානාගත හිත නිත්‍යද අනිත්‍යද? ඔබ මැරෙන වෙලාවේ එකපාරට ඔබේ හිත පළවෙනි ධානයකට ගියොත් ඒ පළවෙනි ධානිත අදාළව රූපාවචර බ්‍රහ්මතලෙ ඉපදිනවා. රූපාවචර බ්‍රහ්මතලයේ නිත්‍යද අනිත්‍යද? ආයිමත් ඔබ සතර පායකට වැටෙනවා. එනිසා මැරෙන වෙලාවේ ඔබට ධානාගත හිතක් සකස් වුණත් ඔබේ ධානාගත හිත අනිත්‍යයි කියලා දකිනවා. ඒක තමයි ලෝකෝත්තර පැත්තට සම්මා සමාධි. ඉතින් මහත්ය ඔතන නිවන් මාර්ගයේ තියෙන තේරෙනවා. ඉතින් ඔය ආකාරයෙන් වැඩෙද්දී සම්මා ඥාන සකස් වෙලා සම්මා විමුක්තිය සාක්ෂාත් කරලා දෙනවා. ඒ නිසා ඔය ආරේෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර හැටියට වැඩෙද්දී ඒ මාර්ගය තුල සතර සරිපට්ඨාන ධර්මයේ නුත් වැඩෙනවා, සප්තබොජ්ජංගයේ නුත් ධර්මයක් වැඩෙනවා. ඒ සියල්ලම අනිත්‍යභාවය දකින තැන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය. එසේයි බුදුරයන් වහන්සේ ආරේෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නේ. වෙන ওই මාර්ග දේශනා කරන්නේ නැහැ. මොකද ඒ ආරේෂ්ඨාංගික මාර්ගය තුළ මේ සියලුම ධර්මයන් වැඩිලා අපිට ධර්ම මාර්ගයේ ශක්තිමත් වෙලා තියෙනවා. එතන තමයි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ.
කුසලයේ තුල ශක්තිමත් වෙද්දී අර සියල්ලම වැඩිලා එහෙම ඉතින් ඒ නිසා මහත්වෝ අනිවාර්යෙන්ම සූත්‍ර පරිහරණයෙන් තොරව මේ ගමන යන්න පුළුවන් කියලා අපි කාටවත් කියන්න බැහැ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අනිවාර්යෙන්ම අපි පරිහරණය කළ යුතුයි නමුත් ඔබ ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙන්න නම් අනිවාර්යෙන්ම ඔබ සද්ධර්ම ශ්‍රවණය තියෙන්න ඕනේ තේරෙනවද කල්යාණ මිත්‍රාංශයෙන් සද්ධර්ම ශ්‍රවණය අපි ලැබුවා තේරෙනවද දී කාලේ පුරා එතකොට මේ කල්යාණ මිත්‍රාංශයෙන් සද්ධර්ම ශ්‍රවණය ලැබුණ නිසා මට සූත්‍ර පරිහරණයට යන්න අවස්ථාවක් ඒ වෙලාවේ තිබ්බේ නමුත් මට සද්ධර්ම ශ්‍රවණය නොලැබුණා නම් අනිවාර්යෙන්ම මට සූත්‍ර කරා යන්න සිද්ධ වෙනවා මොකද ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා තමා තුළින් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන තමයි මහත්වෝ අපි ධර්මයේ කියන කාරණේ මතු කර ගත්තා නම් මතු කර ගත්තේ කිව්වා තේරෙනවද ඒ නිසා දැනුම අත්‍යවශ්‍යයි දැනුමෙන් තුරව කවදාකවත් ප්‍රඥාවක් ලබන්නේ බෑ තේරෙනවද දැනුම අත්‍යවශ්‍යයි මට මතකයි මං දැනුම අත්‍යවශ්‍යයි නමුත් දැනුමත් මහත්වෝ කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණ වෙලාවේ ප්‍රඥාව සකස් වෙනවා තේරෙනවද දැනුම කෙරේ තෘෂ්ණාව ඇති කර ගන්න තාක්කල් ප්‍රඥාව මතු වෙන්නේ නැහැ මොකද දැනුම කෙරේ තෘෂ්ණාව කියන්නේ මොකද්ද දැනුම කෙරේ ඇති කර ගන්නා වූ මමත්වේ දැඩි භාවය මා තුළ දැනුම තියෙනවා දැනුම තුළ මම ඉන්නවා දැනුම තුළ ආත්මයක් තියෙනවා ඒ ආත්මේ මම ඉන්නවා කියන කාරණෙන් ඇති කර ගන්නා වූ දෘෂ්ටිය තුළ කවදාකවත් ප්‍රඥාවක් මතු වෙන්නේ ඒ නිසා දැනුම කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණ තැන මහත්වේ ප්‍රඥාව මතු වෙන්නේ තේරෙනවද නමුත් දැනුමින් තොරව ප්‍රඥාව මතු වෙන්නේ දැනුම අත්‍යවශ්‍යයි දැනුම අත්‍යවශ්‍යයි නමුත් ඒ අත්‍යවශ්‍ය දැනුම තුලින් ලබා ගන්නා වූ ශක්තිය අරගෙන දැනුම කියන්නේ අනිත්‍ය වූ දෙයක් කියන කාරණය තුලින් ඉඳගෙන තමයි ප්‍රඥාව මත කරගන්න ඕනේ. සම්මාස දැන් නෝනින් මෙහි කියන කාරණේ ගත්තාම දැන් අපි බොහෝ වෙලාවට පොදු විදිහට අර සීසත් දැනුසෝනි කේන නෝතර නෝනින් මෙහි කියන කාරණේදී ඔබ වහන්සේට පොඩ්ඩක් කරන නෝනින් මෙහි කරනවා කියන මාතෘකාවේ යථාර්ථය දකින්නවා. තේරෙනවද? ඒ යථාර්ථය දකින්නවා. මේ නෝනින් මෙහි කරනවා කියන්නේ දැන් දරුවා කියන කාරණයක් වල දරුවා නෝනින් මෙහි කරනවා කියන්නේ ඉnde අපි සංසාරයේ දකින්නවා මෙවැනි දරුවන් මට සංසාරයේ ලක්ෂ ගානක් ඉන්නේ කියන කාරණේ. ඒසා දරුවන් උදෙසා මං සංසාරයේ ඉරු කඳුළු මහසાગරේ දැලේට වැඩි කියලා බුදුරයන් වහන්සේ දකින්න. එහෙනම් මේ මහසાગරේ දකින්දී අපිට දකින්න ඕනේ මොකක්ද? මම දරුවන් උදෙසා සංසාරයේ කුලාවට ඉරු කඳුළු කියලායි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක්ම දෙවියෙක්ම බ්‍රහ්මීෙක්ම සතර පායේ සත්වෙක්ම මහත්යාට සංසාරයේ දරුවෙක් කියලා මහත්යාට දරුවෙක් නොවෙච්ච කෙනෙක් මාත්‍ය මේ ලෝක ධාතුවේ කොටනකවත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේනවාද? ඒසා ඔබ ඔය හුරතල් කරන දරුවා සංසාරයේ ඔබට අම්මා කෙනෙක් වෙලා තියෙනවා, තාත්තා කෙනෙක් වෙලා තියෙනවා, නංගි කෙනෙක්, මල්ලි කෙනෙක්, සහෝදරයෙක්, පෙම්වතෙක්, පෙම්වතියක් වෙලා තියෙනවා කියන කාරණේ ඒක තමයි මාත්‍ය නුරින් මෙනේ කරනවා කියන්නේ. තේනවාද? කරලයි රූපයන් කෙරේ තියෙන කුෂ්ණාවත් අරිනවා ඒ රූපේ මෙරේ කරද්දී අපි දකිනවා දෙයනේ මේ සුරතල් කරන දරුවා සංසාරේ මට අම්මා විලා තාත්තා විලා බිරිඳ විලා සාන්තුෂ්‍ය විලා තියෙනවා තිරිසංසතෙක් ප්‍රේතෙක් නිරිසතෙක් අසුරෙක් විලා තියෙනවා දෙවියෙක් බ්‍රහ්මීෙක් විලා තියෙනවා එහෙනම් මේ සුරතල් කරන්නා දරුවා නිත්‍ය වූ දෙයක් වේද අනිත්‍ය වූ දෙයක් වේද ඕකත් වෙනස් වෙනවා එයත් ආයිම සතර පාදයකට වැටෙනුනේ මොණින් මෙනේ කරනවා කියන එක තමයි මාතෘකාව සංසාරේ කොට සසර බිය මතු කර ගැනීම කියන මේ පොලිසා ආපු දීර්ඝ ගමනක අපිට ආයෙම කලුතෙන් විභාග කරන් දරුවෙක් මේ ලෝකෙ නැහැ මොකද මේ ලෝකෙ ඉන්න හැම මානසිකම දෙවියෙක්ම ප්‍රාථමිකම සතරපාය සත්‍යෙත්ම අපි දුරතල් කරලා පොඩොක් මේ තියාගු උතල් කරලා අපි මෙතෙන්ට බල්ලෙක් ආවොත් ඒ බල්ලා දකිද්දි මන් දකින්නේ මේ බල්ලා මට අම්මා වෙලා තියෙනවා තාත්තා වෙලා තියෙනවා පෙම්වතෙක් වෙලා තියෙනවා පෙම්වතියක් වෙලා තියෙනවා පොඩොක් මේ දුරතල් කරන දරුවෙක් වෙලා තියෙන තැනින් දැන් තමයි ඒ බල්ලා කෙරේ කරුණාව අපි තුන සකස් වෙන්නේ මොකද ඒ බල්ලා සංසාරයේ ඒසා සම්බන්ධතාව අපි ඒක තමයි මේ අපි සංසාරෙට ඉස්සරහට ගියොත් ඒ වගේම තවත් සම්බන්ධතාවය බලලත් එක්ක අපිට ඉතින් ඕක තමයි මොනින් මෙන්නේ නමස්කාරය කියන එක අපිට හරි අමාරුයි අයින් කරගන්න. ඒ මමත්වයෙන් අයින් කරනවා මාත් මේ සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මම කියන දෘෂ්ටිය පෝෂණය කරමු මාත් ගමනක් මගේ රූපය මගේ මේ වේදනාව මගේ සංඥාව මගේ චේතනාව මගේ විඥානය කියන කල්ප ගානක් ඉතින් මොකක් පෝෂණය කරන නාමයි ඉතින් සක්විති රජ විච්ච වෙලාවේ රූපේ නිසා කොච්චර නම් අපි සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ සක්‍රියා විච්ච වෙලාවේ කොච්චර නම් රූපේ ගැන සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ තිරිසන් ලෝකේ වැලක නායකයෙක් විච්ච වෙලාවේ කොච්චර නම් සක්කාවෙන් බල්ල බලු වැලක නායකයෙක් බලන්නකො අලි වැලක නායකයෙක් බලන්නකො පොටියෙක් රූපේ සිංහෙක් ගන්න ඔලේ නායකයා මොනසා මා සම්මත්ත්වය නිසා අකුසල් කරගන්නවද මරා ගන්නවදනේ
ඉතින් ඔහොම ආපු ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඕක ඉතින් තේරුම් ගන්න ඕනේ නුවණින් මෙහෙය කරලා. මේක ඉතින් ප්‍රශ්නයක් කියන කාරණේ කරලා ඉතින් හැම වෙලාවම පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න සක්කාය දිට්ඨිය අනු කරගන්න. මොකද සෝවන් වේදිකුවත් වෙන වෙලාවේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය නොදකින තාක් කල් සක්කාය දිට්ඨිය අවිශ්ය වෙන්නේ නැහැ. ඒ නිසා පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය නිරතුරුව දකින්න ඒකෝ සක්කාය දිට්ඨිය ශ්‍රේ වෙනවා. ऐसे अनित्य भावे दकिन अतीते तिबुना हु ऐसे अनित्य भावे सत्या वेला हिटपु वेला महत्या हिटपु ऐसे अनित्य भावे तीर्थं सतेक वेला हिटपु वेला महत्या हिटपु ऐसे अनित्य भावे ब्रह्मे वेला वित्तेला वे इति एवगे ऐसे अनित्य भावे दकिन ध्यानागते ओब मेव मगे ऐसे मेव विदिरे तिबेवा किला हितोते गतियेग इति ओवा ओवा इति आयमत आत्मयक् तीनोद नैद्द किला हितन गन्न ओन्ने ओवा हितन किला तीन नैद्द प्रश्न ऐति वेने ඒ හිත අනිත්‍යයි කියලා දැකලා මේක බලන්න. ඉතින් කණේ අනිත්‍යභාවය දැකීදී කුංචි කාලේ ඉඳන් මේ කණේ ස්වභාවයෙන් මොකෙන්ද දකින්න? මේක සතර මහා ධාතුවක්. මේක නිරතුරුව වෙනස් වෙනවා. ඇස් දෙක පියාගෙන අවසානයේ මේ කණ මහ පොළොවට පස් වෙනවා මොනි? දකින්න. ඉතින් එහෙම තමයි මේ රූපයන් දෙතයි ඔය එක එක දේවල් හිතන්නේ කියලා ඉතින් එක එක පැති වලට ඇවිල්ලා ආවා. එච්චර. ඉතින් ඒ හිත අනිත්‍යයි කියලා දැකලා අර බුදුරයන් වහන්සේ සත් ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මං කියන දේ අහන්නත් එපා. වෙන කවුරුත් කියන දේවල් අහන්න එපා. ඒවා අහගෙන ගිහිල්ලා බුදුරයන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දිගහැරලා ඒක කියවලා බලන්න. බලලා මේ ඉතින් තීරණයක් ගන්න. එච්චරයි. නැතු අද රටේ කියන බණ දිහ දැක්කම ඔක්කොම වල්මත් වෙන්න පුළුවන්. මොකද සියගනේ සියාකාරින් කියන නිසා මං කියන දේ පිළිගන්නත් එපා. අපි කියන දේ අහන් ගිහිල්ලා බුදුරයන් වහන්සේගේ සතර සතිපට්ඨාන සූත්‍රය දිගහැරලා ඔබ ඒක ගන්න. ඒක මහා අමාරුවක් නෑ. සතර සතිපට්ඨාන සූත්‍රේ බොහොම පැහැදිලිව ඔය ආයතන භාවනාව ධාතු මනසිකාරය සල් දෙවිස් කුම්භය මේ ඉරියව් පවත්වන කයක් මරණානුස්සතිය ඔය බොහොම පැහැදිලිව තියෙනවා. ඒ නිසා කොතනකවත් ප්‍රශ්නයක් අතු කරගන්න අවශ්‍ය නැහැ. අරි දෙය මොකද්ද වැරදි දෙය මොකද්ද කියලා සූත්‍ර ජීවමානව කියනවා. අපි කියන දේ තහන සූත්‍ර පරිහරණය කර නිවැරදිව තෝරගන්න. ස්වාමී ඉතින් මේ ආදර්ශයන් මාර්ගයේ වඩන බලාපොරොත්තු වෙන කෙනෙකුට ආමිෂ පූජාව ප්‍රතික්‍රියට ආමිෂ පූජාව ලෞකික සම්මාදිට්ඨිය අංගයක්. තේනද? ඉතින් ඒ සියල්ලම වැඩෙනවා ආමිෂ පූජාවේ. සීලයක් වැඩෙනවා, තිබොත් සීල් වැඩගන්නේ ආමිෂ පූජාව කරන්නේ. ඉතින් සම්මා වායාම වැඩෙනවා, සම්මා සතිය කුසල්පක්ෂය වැඩෙනවා. ඒවා වැඩිනකොට සමාධිමත් හිතෙන් තමයි අපි ඒක කරන්නේ. ඒ නිසා ඒ වෙනි පින්කම් තුලදී මුළු ආරෂ්ඨාංගික මාර්ගයෙන් වැඩෙනවා. සම්මාදිට්ඨියෙන් නම් කරන්නේ. හරි දැන් ඉතින් මොනා දේවල් අහන්නද නෝරින්දන් න්යාය නෝරින්දන් ඇවිල්ලා නේ මොකක්ද කියන්නේ ස්වාමීන් භාවනාවේ දුරැසලක අවශ්‍යතාවය කියන්නේ කොයි වගේම අවශ්‍යයි මාත්‍ය තේරෙනවද මේ කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර තියාගන්න තේරෙනවද සාමාන්‍ය බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ අසුබේ මරණානුස්සතිය වගේ දේවල් තමන්ට වඩන්න පුළුවන් නමුත් ඒවා වඩලා නිරතුරුවම අන්තිම පැත්තට යනවනම් මේ අනිවාර්යයෙන්ම තමන්ට වඩා දක්ෂ කෙනෙක්ගේ ඒක ගැන හොයලා පොඩ්ඩක් දැනගන්න. තේරෙනවද? ඉතින් ඒ නිසා බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ භාවනා වඩන්න ගුරුවරයෙක් නැතුව කරන්න පුළුවන්. ඉන් එහාට යනවනම් මාත්‍යෝ මේ තමන් චුට්ට පිට වඩා ගන්න කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවට ගැටලුවක් ඇති වෙන වෙලාවට විස්තර ගන්න දක්ෂ වෙනවා. මොකද සමහර භාවනාව නිසා මානසික රෝගී බවට පත් වෙච්ච ගොඩාක් අය ඉන්නවා. තේරෙනවද? මොකද ඒවා අන්තයට ගියේ. එනිසා හැම වෙලාවෙම තමන් ඔය ආනාපාන සතිය වගේ අනිත්‍ය අදාළ භාවනාවන් වඩන්න වඩලා නිකන් ගැටළු සාගත දැන් එනවනම් ටක් ගාලා තමන්ගේ ගුරු ඇසුරක් කාගෙන් හරි ඊට ගන්න කෙනෙක්ගෙන් අහගන්න. තේරෙනවද? තමන්ට වඩා
මාර්ගය දන්න කෙනෙක්ගෙන් කාගෙන් හරි අහගන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අර සූත්‍රය පෙරලා ආනාපාන සති සූත්‍රය ඔය සතරසතිපට්ඨාන සූත්‍රය ඔය පෙරලා බලලා ඔය දැරිටෙන් ඉවරයි කියලා. මොකද භාවනා කරද්දී උගාපලන් සක්කාය දිට්ඨිය වැඩෙනවා. වර්තමානයේ භාවනා කරන එකෙන් 90% සක්කාය දිට්ඨිය වැඩව ගන්න භාවනාවේ නාමය. ඉතින් එහෙම වුණොත් අවසානයේ භාවනාවෙන් අර්ථයක් වෙලා නැහැ. මොකද එහෙම වැඩෙන්නේ එතන මොකක් හරි කොතන හරි කුංචි දුර්වලතාවයක් නිසා. ඒ නිසා හැම වෙලාවෙම භාවනා කරද්දී කුෂ්ණාවශය වෙනවාද කියන කාරණේ දකින්න. කුෂ්ණාවශය වෙන්නේ නැත්නම් ඒ කියන්නේ භාවනාව වැඩෙන වැරපැත්ත වැරදි. කුමක් කෙරෙහි කුෂ්ණාවද? රූපය කෙරෙහි තියෙන කුෂ්ණාව. වේදනාව සංඥාව චේතනාව විඥාණය කෙරෙහි තියෙන කුෂ්ණාව වැඩි වෙනවා නම් ඒ කියන්නේ භාවනාව වෙන්නේ වැරදි පැත්තට. තේරෙනවද? භාවනා කරන්න කරන්න තමා තුළින් සම් පරීක්ෂණයක් කරලා බලන්න. තමා කෙරෙහි රූපය කෙරෙහි විඳීම කෙරෙහි ඒ දෙක තිබ්බම හොඳටම ඇති. රූපය කෙරෙහි විඳීම කෙරෙහි කුෂ්ණාව තියෙනවා. තමන්ට දැනෙනවා නම් රූපය කෙරෙහි කුෂ්ණාව අඩු වෙනවා, වේදනාව කෙරෙහි තියෙන කුෂ්ණාව අඩු වෙනවා, අන්ත දෙකට යන්නේ ඇලීමෝ ගැටීමට යන්නේ නැතු උපේක්ෂාව තුල හිත වැඩෙනවා කියලා. එතන තමන්ට සාතිකයක් තියෙනවා තමන්ගේ. තේරෙනවද? නමුත් භාවනා කරන්න යන ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරන්න ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගයෙන් තොරව නම් භාවනා කරන්න කියන සක්කාය විද්‍යමයි වඩාගන්න. තේරෙනවද? ඒ නිසා මා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය යනෝනේ අපිට ඕන ඕන මාර්ගවල ගිහිල්ලා අපිට හරියන්නේ නැහැ. කෙනෙක් කියන ආරෂ්ඨාංගික මාර්ගය වැඩක් නැහැ. අපි කෙලිම සතර සතිපට්ඨාන යම් කළේ එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුලයි සතර සතිපට්ඨාන ධර්මයන් අපි මතු කළ ගන්නවා. සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම තුලයි අපි සප්තප්‍රඥාංගය මතු කළ ගන්නවා. අවසානයේ ආරෂ්ඨාංගික මාර්ගය සතර සතිපට්ඨානය සප්තප්‍රඥාංගය අනිත්‍යයි කියලා දැකලායි අපි පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය බවයි පංචපාදස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මාත්‍යා භාවනා කරන්න යද්දි මාත්‍යාට අකමැති හිතක් සකස් වෙනවා නම් පංච නිවරණයක් සකස් වෙනවා නම් ඒ සිත සංස්කාර කියන මාය. නමුත් ඒ සංස්කාර කියන මාය අපි මාය හැටියට අඳුරගන්නේ නැහැ. අපි ඒ හිතට යට වෙලා භාවනාව දුබල කර ගන්න. ඔබට ද්වේෂයක් සකස් වෙනවා නම් ඒ ද්වේෂය කියන්නේ මොකද්ද? සංස්කාර මාය. අතීත අකුසලයක් නිසායි ආ සකස් වෙනවා. ඉතින් ඒ සංස්කාර මායාව කියලා ඒ ද්වේෂය හඳුන ගන්න ඇති දැන් අපි ඒ ද්වේෂය නිසා ගැටිලා තව තවත් සංවෘත. මොකද මායාව අපේ කර ගැනීම නිසා මායාවට අදාළ ධර්මතාවයන් නැති වඩ. ඒ නිසා කොතැනකවත් වසවත් දීවිතලයේ මායාව අපි ළඟට එන්නේ ඒක තේරුම් ගන්න අපිට මායාව වෙන්නේ පංච උපාදාන ස්කන්ධය කියන මායාවයි. රූපයක් දකිද්දී ඒ රූපේ මායාව හැටියට දකින්නේ නැහැ. එක්කෝ ඒකට ඇලෙනවා, එක්කෝ ඒකට ගැටෙනවා, ගැටිලා අනිවාර්යයෙන්ම ලෝභ දේශ මොහයන් කරා යනවා. වේදනාවක් සකස් වෙද්දී දුකක් සකස් වෙද්දී අපි ඒක අනිත්‍ය වූයක් කියලා දකින්නේ නැහැ. ඒ එක්ක වේදනාවට ඇලෙනවා, දුකට ගැටෙනවා, ගැටිලා එතන ආයිමත් අපි අපසල මූලය සකස් කරනවා. ඉතින් ඔය වගේ සංස්කාරයක් සකස් වෙද්දී ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒ සංස්කාරයට ඇලෙනවා, එක්ක ගැටෙනවා, ආයිමත් අපසල මූලය සකස් වෙනවා. ඒක තමයි අපිට මායාව කියන්නේ. ඒ පංච උපාදාන ස්කන්ධේ මායාවක් කියලා හඳුනගත්තොත් අපි කවදාකවත් රූපයක් නිසා කවදාකවත් අපසලයක් කරගන්නේ නැහැ. කුසලයේ තුල ශක්තිමත් වෙලා ඒ කුසලය අනිත්‍යයි කියලා. අපි කොතැනකවත් සැප වේදනාවක් ඉදිරියේ ඇනිලා ඒක දුකක් බවට පත් කරගන්නේ නැහැ. සැප වේදනාව අනිත්‍යයි කියලා දැකලා උපේක්ෂාවකින් දැන් තේනවා. ඇවිල්ලා ඊට පස්සේ උපේක්ෂාව අනිත්‍යයි කියන පාරම දකින්න. ඒසයි ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ සකස් වෙන පංච උපාදාන ස්කන්ධේ මායය හැටියට දැකලා ඒ පංච උපාදාන ස්කන්ධේ නිරතුරුවම අනිත්‍ය වශයෙන් දකින්න. එහෙම නැත්නම් කුසල් පක්ෂයේ මුලින් වඩාගෙන ඒ කුසලයක් අනිත්‍යයි කියලා දකින්න. මුලින්ම අකුසලයෙන් බැහැර වෙන්න, බැහැර කියලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න. ඊළඟට කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා. දැන් මුලින්ම කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ අකුසලයේ දෙකම අතරින් ඉන්න බෑ එකපාරට.
මුලින්ම අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න. ඒ කුසලයේ ශක්තිමත් කරගත්තාට පස්සේ කුසලය අකුසලය දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුනේ ඇති කරගන්න. अवसान सुगति गा में සීලය සම්පූර්ණ වෙන්න තෝරන සුගතිගාමි වෙන්න. ඔව්. එතකොට දැන් මේ චත්තමානක සීලෙන් පරිපූර්ණ වුනේ කොයි ආකාරයෙන්ද සුගතිට යන්න පුළුවන් කියන්නේ? මේමයි මාතෘකාව. මේ චත්තමානකගේ සලස්සනාසිත අපිට ආයිමත් සකස් කරගන්න බැහැ. මේ චත්තමානකගේ ඒක සකස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරි පිට මාත්‍රය. තේන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් බලලා මං අද ජාත්‍ය තරුණයා ළඟට යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දෙපයින් මහකලේට වැඩම කරලා ජාත්‍ය තරුණයා එනකන් ගහක් යට හිටන්නේ ඉඳගෙන ඉන්න මාත්‍ර ජාත්‍ය කොච්චර පිනක් කරලා තියෙනවද එතන ඒ කියන්නේ එයාගේ සීලය එයා පෙර ජීවිතවල පරිපූර්ණ කරලා තියෙනවා දෙන්න එහෙම නැත්තම් මාත්‍ර බුදුරයන් වහන්සේ නමකට එතෙන්ට යන්න හිත දෙන්නේ ඒ ජාත්‍යගේ පින ආයිම තියාගෙන අහන්න දෙයක් නැහැ ඒ පින් පරිපූර්ණ කළේ වල තියෙන අතීතේ ඒ තියෙන තැනින් බුදුරයන් වහන්සේ සද්ධාව තුලින් ඒක මතු කරලා දැක්කා එතකොට ඒ සද්ධාම අපිලා අපි දැන් ඇති කරගන්නා වූ සද්ධාව වගේ නෙමෙයි මාත්‍ය බුදුරයන් වහන්සේ දකිද්දී දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ ජීවමාන බුදුරයන් වහන්සේ දකිද්දී මාත්‍ය ආයිමත් ඒ වෙනා වේ ආශීලෙන් පරිපූර්ණයි සද්ධාවෙන් පරිපූර්ණයි සමාධියෙන් පරිපූර්ණයි තේන්න ඉතින් ඒකයි මේ දිසාපෝමක් ලුප්පාමුක් ළඟ ඉති දක්ෂම ශිෂ්‍යයයි තේන්න මේ සමාත්‍ය අතීත සංස්කාර ඉපදෙන්නේ ශාස්ත්‍රීය බෞද්ධ බමුණු පවුලක එනිසාමත් එයාට තියෙන කාරණෙත් එක්ක අපි මනින්න බෑ දෙන්නා මොකද බුදුරයන් වහන්සේ කෝටි ගාණක් දඹදිව හිටියු මිනිස්සු බුදුරයන් වහන්සේව දැක ගන්න බැරි වුණා වූ ලක්ෂ ගාණක් එදා දඹදිව හිටියා දඹදිව ඉපදිච්ච මිනිස්සු ලක්ෂ ගාණකට බුදුරයන් වහන්සේ දකින්න පින දෙතියෙද්දි බුදුරයන් වහන්සේ දෙපැයින් වැඩකල ජක්කරන්න තියන්නේ කොච්චර පිනක් එයාට තියෙනවද නේ එහෙම කල්පනා ගන්න दान सोपान सीले अनिवार्यवसान उपादान पच्चे दानेवसान එයා සුගති උත්පත්තිය ලබන්න සීලය එතකොට අත්‍යවශ්‍යමයි. එහෙම නැතුණත් මේ වෙන නෑ නෑ ඒක එයාගේ අදාළ දැන් අලියෙක් ගන්නකො කොටියෙක් ගන්නකො සිංහයෙක් ගන්නකො ඔත කවුද පෙර ජීවිතේ හොඳට දන් දීම මහත්තේ. නම් කර්මයේ කර්ම බල විශ්වාසයේ තින්නේ සිල්පද බාරයක් නෑ. දැන් ඔය අදත් තින්නේ මිනිස්සුය කෝටිපති ප්‍රකෝටිපති එක එක මේ දේවල් වල සම්බන්ධයි. ඒගොල්ලෝ තමයි ලංකාවේ වැඩිම දන් දෙන්නේ. නමුත් ඒ දන් දෙන්නේ තුල ඒගොල්ලන් තියෙන එක ව්‍යාපාරික කර්මුණක් එක දේශපාලනික කර්මුණක් ඒගොල්ල කර්මයේ කර්ම වල විශ්වාසය නැහැ තේන්න සිල්පද රැකීම අපි දුර්වලයි ඉතින් ඒ ඇයි දන් දීලා මරණ වෙලාවේ දානේ සිල්පත් තුනේ තර වගේ ওই සීල සංසත්තේ රැළේ නායකයෙක් වෙලා ඉපදෙන ඊට පස්සේ අපේ රටේ රජුරුව කැලේට ගියත් අලියෙක් දැක්කම පැල්ල දුවන්න සිංහෙක් දැක්කම පැල්ල දුවන්න එයාගේ ආවිෂ වන්නේ සැපේ බලේ දානේ ආංශංශ දැන් പ്രേත ලෝකේ සද්දන්ත പ്രേතයෝ ඉන්න ඒ සද්දන්ත പ്രേතයන්ට මුළු പ്രേත ලෝකෙ ඔක්කොම බයයි ඇයි ඒ പ്രേත ලෝකෙ සද්දන්ත භාවය ලැබුණේ ලෝභ සිත නිසා අතෙන්ට වැටුණා තේනවා දීපලක් කෙරෙහි තෘෂ්ණාවෙන් නමුත් දන් දීලා තිබ්බා දාන ආනිසංසිතෙන්ට ආ ඒ වගේ තමයි ඔය ආල ඇස්වලින් ආලෝක විහිදෙන പ്രേතයෝනි ලෝභ සිතා പ്രേත ලෝකෙට වැටුණා නමුත් පෙර ජීවිතේ දහම් පාසල් වල උගන්වලා එහෙම නැත්නම් අනුන්ට සිල්ප කියලා දීලා අනුන්ට බණ කියලා ඇස්වලින් ආලෝකයේ විහිදෙන කුසල් විපාකයක් ඒ වගේ මාතේ අරකට ගියාද විපාක දෙන්නේ තේම සිල් සීලෙන් දුර්වලට භාවිත අදාළව දෙන්න වැටුණා දානයේ මිල විපාක දෙන්නේ ස්වාමීන් අද බොහෝ වෙලාවකට අහඳ ලැබෙන්නේ දන් දීලා සුභිතිය යන්න පුළුවන් සීලේ අවධාරණය වෙන්නේ නැහැ මේ වගේ අවස්ථාවලදී ඒක බොහෝ වෙලාවකට දන් දීලා සුභිතිය යන්න පුළුවන් කියන අදහස මතුවෙනවා ඔව් එතෙන්දී සීලේ අවධාරණය වෙන්නේ නැහැ ඒ පුජ්‍යලා සීලෙන් සම්පූර්ණ
සීලය රැකගෙන සිටියුති කියන කාරණේ නෑ නෑ සීල් රකින්න නැතුව දන් දෙන්න බෑ සීල් රකින්න නැතිව ඉන්ද්‍රිය සංවරය නැතුව යනවා ඉන්ද්‍රිය සංවරය නැතුණොත් මරන වෙලාවේ දානය සීපත් දෙන්නේ නැහැ මොකක් හරි ඉන්ද්‍රිය අසංවරයට අදාළව දේශයක් ලෝභ සිතක් තමයි සකස් වෙන්නේ මොහ සිතක් තේරෙනද සීලෙන් තමයි දානය ශක්තිමත් කරගන්න ඕනේ මොකද සීලෙන් තමයි ඉන්ද්‍රිය සංවරය සකස් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය නැහැ කියන්නේ මරන වෙලාවේ හිත විසිරෙන දුවන හිතක් තමයි සකස් වෙන්නේ තේරෙනද ඒසා සීල්පද විනතර දානයෙන් විතර ගොඩින්න පුළුවන්කම නැහැ ඒසා එහෙම ගොඩ ආවත් යම් වෙලාවක දානයේ ශක්තිමත් චේතනාවක් තියෙන අර වගේ අර්ථ කුජිරි සංකලෝණ නායක වෙලා එහෙම තමයි ඉපදෙන්නේ තේන්න ඔබ සීලය දුර්වල නම් කවදාකවත් මනුෂ ජීවිතයක් ලබන්න බෑ දිව්‍ය ජීවිතයක් ලබන්න බෑ සීලය දුර්වල ලැබුවත් ඒක රෝගී භාවයට අදාළ ජීවිතයක් තමයි වෙන්නේ එක්ක විරූපී භාවයට එක්ක රෝගී භාවයට එක්ක දුප්පත් භාවයට එවැනි දෙයකට තමයි උපත්තියකට තමයි යන්නේ එවනතු සීලය අත්‍යවශ්‍යම සීලෙන් තමයි ඉන්ද්‍රිය සංවරය සකස් කළ මැරෙන වෙලාවේ අපිට යමක් ගලප ගන්න පුළුවන් මනෝභාවය සකස් කරගන්න. සීලෙන් දුර්වල තැනදී හිත ගැටෙනවා. ගැටෙන වේලාවේදී අපිට දානයක් සීපත් කරගන්න අවස්ථාව සකස් වෙන්නේ නැහැ සමහර විට. ස්වාමී ගිහියන් විදියට ඒකවල පංච සීලය මෙතෙන්දී උපයෝග වෙනවද? බුදුරජාණන් වහන්සේ ගිහියන් දේශනා කරන්නේ පංච සීලය මත. තේරෙනවද? පංච සීලය ආර සීලයක් හැටියට තමයි සෝවාන් කෙනාගේ රැකෙන්නේ. නමුත් කැමැති වෙලාවට උපෝසත සීලයන්ට යන්න. සතර පොයේ නැත්නම් මහ පොයේ. නමුත් ගිහියේ හැමදාම උපෝසත සීලයන් දස් සීලයන්ට යාම අනුමත කරන්න බෑ. මොකද ගිහි ජීවිත ගත කරලා ගිහි බැඳීම් එක්ක ඉන්නේ ඔය උපෝසතයන්ට ගියොත් දිනපතා සක්කාය දිට්ඨිය ඇති කරගන්න. උඹක් එයාට දෙකල් දිනා ඒගොල්ලෝ දිනපතා උපෝසත සමාදන් වෙන ගිහලා සක්කාය දිට්ඨිය ඇති කරගන්න. ඒ නිසා අපි නිරතුරුවම අනේ පිළිසිටුමා විසාකාව තමයි උපමාවට ගන්නෙ. විසාකාව අනේ පිළිසිටුමා සතර පොයේ උපෝසතේ ගියත් විසක් ඉතුරු දවස් වල උපෝසත සීලය සමාදන් වුණේ ඒ මොකද ඒවා උපමාවට ගත්තොත් අපිට වර්ධින් නෑ එහෙම නැතුව අපිට ඕන ඕන විදිහට තේරුනොත් අපි තුල සක්කාය දිට්ඨිය වැඩෙනවා තේනවා ඒ නිසා හැම වෙලාවෙම මේ අතීතයේ හිටියා උපාසක උපාසිකාවන් කොහොමද කෙලේ කියන කාරණය තමයි අනුගමනය කරන්නේ අපි යන්නද දැන් මේ කර්මයේ භවයේ දැන් මොකද මත කර්මය යනවනේ භවයේ උපාදාන පත්‍ය භව උපාදානය තමයි භවය සකස් කරන්නේ උපාදානය සකස් කරලා දෙන්නේ කුෂ්ණා උපාදාන නේ उदेशाद අපිට නිවන් අවබෝධ කර ගැනීම උදෙසා අත්‍යවශ්‍ය ධර්මයේ ටිකයි කලේ මාත්‍ය. නමුත් ඔය ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ පිළිතුර දන්නවා. නමුත් මාත්‍ය බුදුරජාණන් වහන්සේ ඒක අපිට කිව්වේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අරසා දෙයක් දැනගෙන මේ අතේ තියෙන පුංචි කොළ ප්‍රමාණය විතරක් දේශනා කළා අද ලෝකයා කොච්චර පැතිලා ඉන්නවද කියලා බලන්න. මේ පොඩ්ඩ දේශනා කළා ඔච්චර පැතිලා නම් අර දේශනා කරපු දේවල් මාත්‍ය විලාට ධර්මයේ පටලෝගන අතුරුදාන වෙලා ගියේ. ඒ නිසා ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාත්‍ය අපි කල්ප විනාශ දසදහස් ගානක් පව කරලා යවිලා තියෙනවා. තේනද? ආයිමත් ඊළඟ මේ කල්ප විනාශය වෙන්නේ තව අවුරුදු 125ක් විතර ගියාට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙලා තමයි ඊළඟ කල්ප විනාශය සිද්ධ වෙන්නේ. ඉරවල් හතක් පායලා මේ මුළු පෘථිවියම අලුතු බිල් වෙලා ආයිම සත්වයේ අලුතෙන් සකස් වෙනවා කියන්නේ. එතකොට මහත්තයෝ එහෙම ආවා වූ ගමනේදී මහත්තයෝ මේ පළවෙනි සත්‍යයට උපාදානය අසත්‍යනේ කියන කාරණේ මහත්තයෝ කවදාකවත් මේ ධර්මයේ වඩා ගන්න අත්‍යවශ්‍ය වෙන දෙයක් නෙමෙයි. තේනාද? නමුත් අපි දකින්න ඕනේ මේ දේ බුදුරජාණන් වහන්සේ දකින්නවා දැක්කා කියන තැන ඉඳන් මේ දකින්න මහත්තයෝ අපි තුල සත්‍යවයි සකස් වෙනවා. තේනාද? ඒ නිසා ඒකෙනුත් අපි ගන්න ඕනේ තර්කයක් තුල ඉඳ වෙලා අතරනම් වෙන නෙමෙයි. අනේ මම බුදුරයන් වහන්සේගේ අපිට දේශනා කළාට බුදුරයන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ දේ දැක්කායි කියන තැනින් බුදුරයන් වහන්සේට ලකුණක් දීලා අපි සද්ධාව වැඩි කරගන්න. තේරෙනවද? එහෙම නැත්නම් ඔය පැටලෙන්නේ නැන්න එපා ඈ. ඒකත් උපාදානයි. සරණ සම්මානය අද මාන්නේ කියන්නේ මොන සක්කාය දිට්ඨිය? මමත්වයේ දැඩි භාවය. තේරෙනවද? මමයි කියලා ගන්නවා මට අවශ්‍ය විදිහට අනිත් කෙනා ඉන්නවා මම කියන විදිහට අනිත් කෙනා ඉන්නවා මට කැමති විදිහට අනිත් කෙනා ඉන්නවා තේන ඒ වගේම රූපය තුළ මම දකිනවා ඒ මන තුළ රූපයක් දකිනවා මා තුළ වේදනාව දකිනවා ඒ වේදනාව තුළ මම ඉන්නවා කියලා දකිනවා මේ වගේ මේ පංච උපාදානස්කන්ධේ මමත්වයෙන් ගන්න මාන්නේ කියන්නේ ඒකේ මමත්වයේ ගන්න මොහොතක් පාසා අපි තුළ ධර්මයක් වෙන්නේ නැහැ ඉතින් මාන්නේ කියන්නේ ලෝභසිත තේන ලෝභසිතේ ලෝභසිත පිටිපස්සේ හැම වෙලාවෙම ද්වේෂය ඇඟිලා
ඉන්නව නමුත් ඔබට ඒක ප්‍රකට නැහැ නමුත් ලෝභ සිතට බාධාවක් එන තැනදීම තව ගාල දේශයේ ඉස්සරහට නමුත් ඒක දේශයේ ප්‍රකට වෙන්නේ නැහැ නමුත් ලෝභ සිත පිටිපස්සේ තියෙනවා තේරෙනවා දැන් අපි දන්නවා සමහර අය අපි කෙරේ ඌමනාවක වඩා ලෝභ සිත සකස් කරගන්නවා නමුත් ඒ වෙලාවේ අපිට තේරෙනවා මේ ලෝභ සිත පිටිපස්සේ අනිවාර්යම දේශය නමුත් එයාට ඒක ප්‍රකට නැහැ නමුත් අපි මොකක් හෝ වෙලාවෙදී අනේ පුතේ කියලා අවවාදයක් කරපු ගමන් තමයි ගාල දේශයේ එළියට නමුත් එයාට මුලින් ප්‍රකට වුණාද ඒක තමයි ලෝභ ලෝභ සිත පිටිපස්සේ ලෝභ සිත කියන භයානක භාවය ඒකයි ලෝභ ඕනෙම ලෝභ සිතක් පිටිපස්සේ ද්වේෂය සැඟවිලා ඉන්නවා ලෝභ සිතට බාධාවක් වෙන මොහොතේම තග්ගාල ද්වේෂය ඉස්සරහට පනින. ඒතකොට ලෝභකමයි ද්වේෂය සකස්ුනේ කුමක් නිසාද? මෝහය නිසා. එහෙනම් දැන් බලන්න එක චිත්තයක් තුල අකුසල මූලයක් සකස් වෙනවා. එක මාන්නයක් සහිත චිත්තයක් තුල එක ද්වේෂයක් සහිත චිත්තයක් තුල අකුසල මූලයක් අපි සකස් කරගත්. එසා නිරේතුරුවම සෑම ලෝභ සිතක් පිටිපස්සේම ද්වේෂය තියෙනවා කියලා දකින්න එනිසා මාන්නේ කියන කාරණය ගැන හිතද්දි කතා කරද්දී මාන්නේ පිටිපස්සේ නෝන හැම වෙලාවම ද්වේෂය හැංගිලා ඉන්නවා. එනිසා එතන තමයි බලවත්ම වාදය. තේරෙනවා? මාන්නේ කියන කාරණය ගැන හිත නැතුව ඉන්නත් ද්වේෂය පිටිපස්සේ තියෙන එක ඔක්කොමට වඩා බලවත්. නමුත් ද්වේෂය තියෙන්නේ ඇයි? මාන්නේ තිබ්බේ ඇයි? මෝහය නිසා. තාම ධර්මානුකූලව ගලපන්නේ නැහැ. මේ රූපය අනිත්‍යයි කියලා අපි දකින්නේ නැහැ. මේ වේදනාව අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. අපිට කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් එනවා නම් කෙනෙක්ගෙන් පීඩාවක් එනවා නම් අපට එක්කක් එනවා නම් ඒ සංසාරයේ අපි කළා වූ අකුසලයක් කියලා දකින්නේ නැහැ. ඉතින් එහෙම දකින්නද නොදකින්න තැන් දිනවන අනිවාර්යයෙන්ම මාන්නේ නිසා අපි බරපතල වූ අකුසල් වලට යනවා. ඒ නිසා මාන්නේ ජීවිතේ බරපතල වූ දෙයක් මාන්නේ නිසා ඊළඟ ජීවිතේ අපි නූගත් භාවයට පත් වෙලා උපදින්න පුළුවන් කියලා. දුප්පත් භාවයට පත් වෙලා උපදින්න පුළුවන් කියලා. හීන කුලවල ඉපදෙන්න පුළුවන් කියලා. ඒ මාන්නේ වෙන දෙයක් නෙමෙයි ඈ. එනිසා ඒව ආදීන වේ දැකලා මේකෙ මිදෙන්න අපි දක්ෂ වෙන්න. සම්මාස වේ දැන් අපි පින්කමක් කරලා මිදෙන්න පින්නන මොදන් කරන්නේ. අහසේ ඉඳ දෙවිවරුන්ට පින්නන මොදන් කරන එහාගේ භූමාවකට දෙවිවරුන්ට පින්නන මොදන්. ඔව්. ඇතැම් විට ඇතැම් තැන්වල බොහෝ විට මේ සතරවරම් දෙවිවරුන්ට සක්‍රිය ප්‍රමුඛ සතරවරම් දෙවිවරුන්ට පින්නන මොදන් කිරීමකුත් කෙරේ. ඔව්. සූත්‍රගත ධර්ම වල තියෙන මාත්‍ය මේ සත්‍යයයි සතර වරන් දෙවියෝ සහ අර සුදම් ස්වභාවකෙන සම්ය දෘෂ්ටික දෙවියෝ වල තේරෙනවද? ඒ නිසා ඒගොල්ලන්ගේ රැකවරණයේ ආරක්ෂාව නිරේතුරුවම අර සතර වරන් දෙවියන් හරහා මේ උපාසක උපාසික භික්ෂු භික්ෂුණී කියන කොටස වලට තියෙනවා. තේරෙනවද? ඒ නිසා මහේශාක්‍ය කියන බොටම මහත්ය මාත්‍යර සත්‍යයන් සතර වරන් දෙවියන් සුදන් ස්වභාවයක එක පාටින් තියවගන්න. තේරෙනවද? ඉතින් අල්පේශාක්‍ය දෙවිවරු කියද්දී ආනෝ සම්මාන මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඒගොල්ලන්ගේ මහේශාක්‍ය භාවයත් එක මාත්‍ය මනුස්ස ලෝකයේ ඉන්න දෙවිවරු අල්පේශාක්‍ය. තේරෙනවද? ඉතින් එහෙම කියා නම් වශයෙන් කියන්න යන්න ඕනේ නැහැ. මහේශාක්‍ය කියනකොටම එක එක පාටම මාත්‍යාගේ හිත ඇදෙන්න ඕනේ. සත්‍යය සතරවරන් දෙවියන් සුදන් ස්වභාවයෙන් සත්‍යීය දෙවියෝ කියන්නේ. තේරෙනවද? අයිම තේවා කියන්න යන්න ඕනේ නැහැ. බුන්වාර දෙවියෝ වුණ කියලා. මහේශාක්‍ය අල්පේශාක්‍ය කියලා ඒවා කියලා මාත්‍යර මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්න ඔය සමන් දෙවියෝ ඒවා කම කැමති දෙවියෙක් හිතාගන්න. තේරෙනවද දෙවියනේ? ඈ? යායිම වචන වලින් කියන්න යන්න ඕනේ නැහැ. තේරෙනවද? අර කියද්දී ඒ චිත්‍රය එක පාටම ඇවිල්ලා ඕන. තේරෙනවද? උඩු දිශාවට මෛත්‍රිය පැතිරේවා කියද්දී මාත්‍යාට ඒ චිත්‍රය තුල දීර්ඝතර බ්‍රහ්මතර සියල්ලම එක චිත්තයට එනවා. යටි දිශාවට මෛත්‍රී දස දිශාවෙන් යට දිශාවට මෛත්‍රී පැතිරේවා කියද්දී මේ ඒ චිත්තයටම අර අවීචියේ දුක් විඳින මිනිසත් පිළිගත් එකක්දාල එකට එක ඒ එක චිත්තෙන් මතු කරගන්න. මතු කරගෙන හිතලා නෙමෙයි ඒ රූපය ගන්න එක පාට. එතකොට ඒක එතන හරි ඒ චේතනාව සකස් වෙනවා. අරවා ඕමම නම් කියේ ඉන්නේ දේකුවත් නැහැ. ඒක හරි ප්‍රශ්නයක්. ඒක තේරුමක් නැහැ. ඒවත් උපාදානයෙන් බැදී වෙනවා. මහේශාක්‍ය ආතියද්දී අර දෙවියෝ හිතර ගන්න අල්පේශාක්‍ය දෙවියෝ කියද්දී මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිත ජීවත් වෙන දෙවියෝ කියන්නේ තියෙන මහේශාක්‍ය මනුස්ස ලෝකයේ ආශ්‍රිත මහේශාක්‍ය දෙවියෝ ඉන්නවා. නමුත් මේ අරගොල්ලන්ගේ මහේශාක්‍ය භාවයත් එක මාත්‍ය මේගොල්ලන්ගේ මහේශාක්‍ය භාවය උඟ දුරුයි. තේන්න ඒ නිසා බුදුරයන් වහන්සේ අපිට කියලා තියෙන සක්‍රියා සතරවරන් දෙවියතුන් දෙවියෝ ගැන තමයි අපිට කියලා තියෙන්නේ. තේනවද? නමුත් මනුස්ස ලෝකයේ ආශ්‍රිත වෙන සමන් දෙවියෝ පතරගම් දෙවියෝ ඒ වගේ දෙවිවරුන්ට පින් දෙද්දී ඒ හිතේ චුච්චිත්තේම වගන්නේ. තමන් කැම්පටි කරන කෙනාට නවගන්න. හරිද?
महा संगरत्ने आरंभ करेगे ने पीरिकर पूजावन सिद्ध करेला उतुम साधारण सवनयान सिद्ध करेला जीवित तुलिंग अप्रमाण सैनशीला काट करेगा इंसा कल्पना कराने मेरा स्क्रेगत्ता उस सैम पिनक में ये आप एक पिंगमत स्वामीनवान सेठ निदुक निरोगी सुपाद बागे वीर गाज पिंसत मैं जीवित है दी उत्तम चतुराल सत्तर में नाव बोधे पिंसत मैं पिंग हेतु वीरवा केला साधा ये वाके में मेरा स्क्रेगत्ता उस सैम पिनक में पिंगमत उल्लाट निदुक निरोगी सुपाद बागे वीर गाज पिंसत मैं जीवित है दी उत्तम चतुराल सत्तर में नाव बोधे पिंसत मैं पिंग हेतु वीरवा केला साधा ये वाके में मेरा स्क्रेगत्ता उस सैम पिनक में पिंगमत उल्ला नामिं में परलबगस पिंग बला पुरुत्व जीवात्ते ने माउदिमा प्यान ने तुर्याम याक पिरिस्वेनाम एसियलु देना तमंगे दैतिं करगत्ता उ पिंकम सेसिता मे पिं देक सतुर वेवा अनुमोदन सतुर वेवा कियला मिय गिय ज्ञातींगे रुवगुण सीयत नगागेन करगत्ता उ पिंकम सीपत् करगेन मे पिं अनुमोदन करन्ने इदं मे ज्ञाति नं होतु गाताव कियन्न आशीर्वाद පින්ගන්නාවු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ වාසස්ත්‍රික භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා කියලා දෙවියන්ට මේ පින අනුමෝදන් කරන්නේ තා විචාචාම්මේහි කියලා. තා විචාචාම්මේහි සම්මලම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. महासंगरत्ने आरंभ करेगे ने මෙවැනි පින්කම් සිද්ධ කරලා තමනු සතුට වෙලා මේගේ ඥාතීනු සතුරු භාවයට පත් කරලා දෙවියනු සතුරු භාවයට පත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුට වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධයේ උදෙසාමේ උත්තර පාරමී ධර්මයන් වේවා කියලා සාදු කියලා සාදු 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 සන්නා සම්බුද්ධ සිස් आयुरारोग्य संपत्ति संपत्ति।